හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. හැමදා අලුත් වෙන Nokia. The big story. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සංවාදයක නිරත වන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් වැඩතහනමට ලක්වුණු බද්දේගම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද කොළඹ අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දුන්නා. පසුර 2:15ට පමණ එම කොට්ටාසය වෙත පැමිණි ධම්මික හේමපාල මහතා පැය 3ක පමණ කාලයක් ප්‍රකාශය ලබා දී පිටව ගියා. මේ වන විට හිටපු විනිසුරු පද්මිනි රණවක මහත්මිය මෙන්ම විනිසුරු ගිහන් පිලපිටිය මහතාද රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග ඔවුන් පැවැත්තු දුරකථන සංවාද සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා. ගිහන් පිලපිටිය විනිසුරුවරයාගේ වැඩ තහනම් කෙරුණේ අද දිනේදී. මේ අතර BBC සේවයේ මෙරට වාර්තාකරු අසම් අමීන් පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සමග පැවැත්තු දුරකථන සංවාදයක හඬපට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වුණා. සජිත් ප්‍රේමදාස මහතාට වාසි වන ආකාරයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් BBC මාධ්‍යවේදියා විසින් මන්ත්‍රීවරයාට උපදෙස් දෙන ආකාරය එම හඬපටවල සටහන්ව තිබුණා. ඒකෙන් මම ඔක දැම්මේ අයියේ මම දැන් පොහොත්තුව කියන බයයිනේ අපි. ඔව් ඔව්. අපි කියන දේශපාලන පක්ෂයක් කියලා. දැන් මචං ඔයාගේ මේකෙන් මට බයිනෝ. හා රයිට් රයිට්. හොඳයි. අයියේ අර JP වැඩේ කරන්න ඕනේ. මෙම හඬපටය සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහු BBC සේවයේ දිවත්ව ඇති බවට වෙබ් මාධ්‍ය ඊයේ රාත්‍රියේ වාර්තා කළා. මේ සම්බන්ධයෙන් අද දිනන කළ විමසීමකදී අසම් අමින් ප්‍රකාශ කළේ සිද්ධිය පදනම් කරගනිමින් BBC ආයතනයේ කීර්තිනාමයට සිදුවිය හැකි හානිය සැලකිල්ලට ගනිමින් තමන් සිය අස්වීමේ ලිපිය බාර දුන් බවයි. කෙසේ වෙතත් අසම් අමින් තම ආයතනය සමග තවදුරටත් සේවය නොකරන බව BBC ප්‍රවෘත්ති කාර්යාලය අප කළ විමසීමකදී සඳහන් කළා. එහි සන්නිවේදන ප්‍රධානී පෝල් රස්මියුසීන් පැවසුවේ BBC ආයතනය අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණය සමගින් ලෝපුරා කීර්තිනාමයක් දිනාක නැති බවයි. ඊට හානියක් ඇතිවීමට ඉඩදිය නොහැකි බව BBC සන්නිවේදන ප්‍රධානියා අද දෙරණ කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා. ඒ අතර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාර බස් රථයකින් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා රැගෙන එනු ලැබුවා. මම ඉන්නවා මම මායක සටනට ජනමාධ්‍ය සපෝට් එක දෙන්න කියලා කියන්නේ. එහිදී මන්ත්‍රීවරයා හඬපට සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මම පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා මාළඟ ඇති තවත් රටට අනාවරණය නොවුණු සියලුම සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මා සමග ඒ වල කතා කළ විනිසුරුවරු ඉන්නවා, අග විනිසුරුවරු ඉන්නවා, රාජ්‍ය නායකයෝ ඉන්නවා. ඒ අය කිව් කතා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටක් තියෙනවා. ඒ හින්දා කාටවත් සෙල්ලම් කරන්න විවාද කරන්න බෑ. මම මේ සියලු දේවල් සභාගත කරන්නේ බොහොම නිර්භීතව. බැඳුම් කර වංචා වුණා. බැඳුම් කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන් කෝල් එකක් මාළඟ තියෙනවා. ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකක් මාළඟ තියෙනවා. ඒකයි මම බය නැතුව ඉන්නේ. මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා. මොනවද කතා කරපු කයක් තියෙනවා. එහෙනම් මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් කියනවා කොමිසමක් දාන්න දෙයියනේ දාන්න මම ෆයිල් පිටින් එන්නම්. හැබැයි ගෝඨාභය මහත්මයාගේ හඬපට නම් මාළඟ නෑ. මම ඇත්ත කියන හැමදාම මේ දේශපාලනේ මට හරියන්නේ නැත්නම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සමාජික தත්ත්වය අහිමි කළා ගියසුමා කමන්නේ. මම මගේ ආසනේ අහිමි කළා. මගේ සංවිධායක ධුරය අහිමි කළා. ඉදිරියේදී මගේ මාමා වගේ කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා. නමුත් මම කවදාවත් ඒ වලි සැලෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට කරපු අපහාසයට මේ පරිසම් දීලා තියෙන්නේ. මේ රටේ ජනතාවට කරපු මඩ, මේ රටේ පුද්ගලයන්ගේ කරපු චරිත ඝාතන වලට තමයි තමුන්නාන්සේ පරිසම් දීලා තියෙන්නේ. කළ කළ දේ පළ දීලා තියෙන එකයි. මේ රටේ බෞද්ධ ආගමට අපහාස කළා, කතෝලික ආගමට අපහාස කළා. තමුන්නාන්සේයි මමයි අදාන අපේ කතෝලික ආගමේ මරියදුමියට තමුන්නාන්සේ අපහාස කළා. එනිසා අපිට දුකක් වේදනාවක් තියෙනවා. ඊළඟට බුදුන් වැඩිය දේශයේ තැන තම කැලණියේ පන්සල. තමුන්නාන්සේ අදත් කැලණියේ නායක අමුදුරන්ට අපහාස කළා. ඒ නිසා තමුන්නාන්සේ මේ පාඩමක් තාම ඉගෙනගෙන නැහැ. මේ තමුන්නාන්සේට මේ උදා වෙලා තියෙන ඒ කරපු ඒ පව් නීතිය නමලා, නීතිය වලලලා, නීතිය අවිනීතිය කරලා අද විනිශ්චයකාරයෝ වැඩ තානම් වෙලා, පොලිසිය අයගේ වැඩ තානම් වෙලා,
විනිශ්ෂකාරයෝ පරීක්ෂණල්ට මූුණ දෙන්න සිදුවෙලා දයෙනවා. මේ අතර හඬපට සිද්ධිය පිළිබඳව පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පල කළා. දැන් සජිත් ප්‍රේමදාස මාත්‍යගේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජන් රාමනායක මහත්මය ඒ එතුමගේ කටින්ම කිව්වා. තොටේ ඇමතික කෙරවාවාද හෙළිදරව් වෙලාති වෙන. අනුව දිසානායක රාජිත සේනාරත්න චම්පික රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ කල්ලිය වුවමනා මත රංජන් රාමනායක ක්‍රියාත්මක වෙලා අද මේ කරපු විනාශකාරී ක්‍රියාවන් අද හඬපටවලින්ම ඔප්පු වෙලා තිබෙනවා. අද පිළි අරගෙන තියෙනෝනේ පද්මිනී රණවක විනිශ්චයතුමිය පිළිගන්න තියෙනවා එයාගේ කටහඬේ කියන්නේ. ඊට වැඩිය මොකක්ද තියෙන්නේ? ඉතින් එතකොට කොහෙන්ද මේ කාරණා සිද්ධ වුනේ කියලා පේනෝනේ. ඉතින් මේවා සීලොම දේවල් බාරව දීලා තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. යම්මයි අභියෝග කරනවා මේ මගේ කටහඬද මේ කියලා. එතකොට මේ රටේ තියෙනවා ක්‍රමවේදයක්. මේ වගේ අනන්‍යතාවය සොයාගන්න. එතුමියම පිළිගන්නවා එතුමියගේ කටහඬේ පරිසංවාදයක් ආවයි කියලා. ඒ නිසා අර අනන්‍යතාවයේ සුවිය යුතුයි කියන මතවාදයට උත්තරයක් ලැබිලා තිබෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ගරු අග්‍ර විනිශ්චයකාරතුමා. එතුමා අවශ්‍ය තීන්දුව తీරන ගනි ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාවලිය. Maxis number 1 time Sri Lanka.